ඉතාම සහාය අවශ්‍යද පේන්ටි ටීසි ගයිඩ් එකක් නොමිලේම ලබා ගන්න මිස් කෝල් එකක් විතරක්ම දෙන්න බලධාරීන්ගේ නිසි අවධානයක් යොමු නොවීම හැමුවේ අබලන්නු අත්වල් පාලමකින් අවදානම් ගමනක යෙදී සිටින ගම්මානයක වැසියන් පිළිබඳව අද දිනන සිවුදසිට වාර්තා වුණා පූත වාර්තාවන්නේ ඌවපරණගම ප්‍රදේශයෙන් ඉතා සුන්දරව ගලා බසින උමා උයේ දෙපස පිහිටි පනාකන්නිය සහ ගන්දෙනිය ගම්මානය යා කරමින් ඉදිකල අත්වල් පාලමයි මේ වසර 70කට පමණ පෙර ගම්මාන රසක ජනතාවගේ ගමනාගමන පහසුව උදෙසා මේ අත්වල් පාලම ඉදි කර තිබුණා හොරතුට අත්වල් පාලම ලෙසින් හඳුන්වන මේ පාලම මීටර 280කට අසන්න දිගකින් යුක්ත වනවා ගම්මාන රසක ජනතාවට සිත සලසන මේ පාලමෙහි ලීපතුරු දිරා ගොස් අබලන් තත්වයට පත් වී ඇත්තේ මෙලෙසින් පාලමෙහි සවි කර ඇති කේබල් කිහිපයක්ද කැඩී ගොස් ඇති අතර ඒ හේතුවෙන් පාලම මතින් ගමන් කිරීම දැඩි අවදානම් වී තිබෙනවා ප්‍රදේශ වශයෙන් පවසන්නේ ගමන් කිරීමට වෙනත් විකල්ප මාර්ගයක් නොමැති වීම හමුවේ තමන් දැඩි ලෙස අසරණ වී සිටින බවයි පවතින අවදානම පිළිබඳව සමකා බලා අබලන් වී ඇති පාලම නැවත ප්‍රතිසංස්කරණය කර දෙන මෙන් ප්‍රදේශ වාසීන් බලධාරීන් ගෙන් ඉල්ලා සිටිනවා දන්න කාලේ ඉඳලා මේ පාලම ගැන නම් කිසිම රජයේට තියා මැටි මැසු කරට ගුවන් කරලා දෙන්නේ නැහැ මේක ඉස්කෝල ළමයි ගාවල ඉස්කෝලේ සහ යනවා මහකුමර ඉස්කෝලේ හරහා යනවා ඇටම් පිටිය පොලට ටවුන් එකට බදුල්ලේ මහ රෝහල දක්වා දිඹුලන මේ පැත්තෙන් හැම පැත්තටම ගාස් ගානක් මේක යනවා ඉතින් කවුරුත් මේක බලන්නේ නැහැ දැන් ලැලි කම්බි ඔක්කොම දිරාපත් වෙලා පාලමේ යන්න බැරිම තත්ත්වේ තමයි දැන් තියෙන්නේ ඒක නිසා ඒක කාවුරුගේ පිටෙන් හෝ හදා දෙන ලෙස තමයි මා කරුණාවෙන් මතක් කරන්නේ අපි මේ මේක යන්නේ කුඹුරු වලට යනවා යන්න යන්න හරි හරි අමාරුයි එම අපහසුතාවයක් තියෙනවා බලධාරින්ටත් අපි කියනවා මේක ඉතින් හදලා දෙන්න කියලා කියනවා තාම ඉතින් ඉල්ලුම් කරන්න කියන්නේ නැහැ ඒ කට්ටිය ඉතින් හරි කරලා දෙන්නම් මේ වැඩේ කරලා දෙන්නම් කියලා ඉන්නවා දැන් පොඩි කට්ටිය ඉස්කෝලේ යන ළමයි ඉන්නවා උදේ පාන්දර 5ට 6ට යනවා ආපහු පන්ති වෙරලා දැන් උසස් පෙළ කරන ඉන්න ළමයිලුත් 10 වෙනවා රෑ පන්ති වෙරලා එන්න ඒත් බයේනි යන්නේ මේ පාරවල් යන්න එන්න අමාරුයි ඉතින් ඊතරම අපි ඔය කියනවා ඉතින් මේවා කරලා දෙන්න කියලා කියනවා ඉතින් යමක් වුණාට පස්සේ ඉතින් අපි බලධාරින්ට කියලා වැඩකුත් නැහැ නේ ඒ පහඩුව අපි තමයි